පාටකුරුල්ල කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉදිරියට ඇත්තටම ඔෆිස් එකේ වැඩට නෙවෙයි ඇත්තටම වැඩ කරමින් පුහුණු වෙන්න ආපු ගැරු ළමයා ඉන්නවනේ. මෙන්න මේ කෙනා ඇත්තටම දැන් බොසාගේ පුතාගෙන් වගේම සේවකයෙක්ගෙන් අහන කරණාවක් සම්බන්ධයි. ඉතින් පාටකුරුල්ල සමග රැඳෙනින්න ඕව මගේ වීඩියෝ එකටත් පිළිගන්නවා වගේම මෙවැනි වීඩියෝ සමග දිනපතා රැඳෙන්නට කැමැත්තක් තියෙන කෙනෙක් කියලා ඔයත් විශ්වාස කරනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලායි. මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන සැබෑම කාරණේ බවට පරිවර්තනය වෙන්නේ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට කැමති වෙන්න කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට විශේෂම කාරණාවක් වන්න අපිට කතා කරන්න ඉඩකඩක් තියෙනවා කියලායි. මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන සැබෑම කාරණාව බවට පත් වෙන්නේ. ඉතින් කොහොමනත් ඔයාට තව දෙයක් ගැන කියන්න ඕනේ. ඇත්තටම මේ ගෑන් ළමයා වැරදෙනවාට කැමතුනේ නැත්තේ බොසාගේ පුතා. මොකද එදා වෙච්ච ඇක්සිඩන්ට් එක ගැන එතකොට තමන් තමයි බොසාගේ පුතා කියන එක ගැන. එහෙමනොත් තමන්ගේ තාත්තට මේ දේවල් ආරංචි වෙලා ඇති වෙන ප්‍රශ්න ගොඩ මේ හැම දෙයකින්ම ගැලවෙන්න තමයි ඇත්තටම මෙයාට ඕන උනේ. ඉතින් ඒ දේ ඕන නිසා තමයි මේ වෙලාවේදී ඇත්තටම මේ හැමදේම ඉවරයක් වෙන්න නම් මේ ගෑනු ළමයා එන එක නතර කරන්න ඕනි කියන එක තමයි මොළින්දම්ම විශ්වාස කරේ කියන කරනව අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන සැබෑම කරනව බවට පරිවර්තනය වෙන්නේ කියන කරනව ඉදිරියේදී මතක් කරන්නටත් අනිවාර්යයෙන්ම උනන්දුවක් තියාගෙන ඉන්නවා කියලයි මම මතක් කරන්නේ. කොහොමනත් මේ ගෑන් ළමයකට වෙලාවට පිස්සු හැදෙනවා. ඒකට හේතුව තමයි ඔය බොසාගේ පුතු එක වෙලාවක සේවකේ ඉන්න පේනවා. එක වෙලාවකට බොසාගේ පුතා ඉන්නවා පේනවා. ඉතින් මේ ළමයට මෙතනදී ලොකු පුදුමයක් ඇති වෙනවා. ඇත්තටම මේ දෙන්නගෙන් බොසා කවුද? ඔයාද එයාද? ඇත්තටම කියනනම් කොහොම වුණත් මේ ඉතින් බොසාගේ පුතාව ඩ්‍රයිවර් කෙනෙක් විදිහටනේ අඳුරගෙන ඉන්නේ. ඒ නිසා ඇත්තට මේ දෙන්න අතර ලොකු රණ්ඩු නිරන්තරයෙන්ම ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ රණ්ඩුම දවසක ආදරයකට පෙරලෙන්නත් ඉඩකඩක් තිබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ ගෑනු ළමයා බොසාගේ පුතා කියලා හිතන් ඉන්නේ අනිත් කෙනාවනේ. ඉතින් ඇත්තටම මේ බොසාගේ පුතා නෙවෙයි ඩ්‍රයිවර් කෙනෙක් කියලා හිතාගෙන බොහෝ විට ඉදිරියට ආදර කතාවක් පටන් ගන්නටත් ඉඩක් තිබෙනවා කියලයි මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට ලැබෙන සුවිශේෂී අංගයක් බවට පරිවර්තනය වුණේ කියන කාරණය ඉදිරියේදී සිහිපත් කරන්නටත් ඉඩකඩක් තිබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන සැබෑම කාරණය බවට පරිවර්තනය වෙන්නේ කියන කාරණාවයි ඉදිරියට මතක් කරන්නට කැමති වෙන්නේ.